සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නේ දිත් මං හිතන්නේ ඔබගේ අදහස ඔබගේ මැනුම අතිශය වැදගත්. ඒවා කිසිසේත්ම අත්තන්ට සංවර්ධන සරස්මකට අපි ආ යුතු නැහැ කියලා අපි හිතනවා. එනිසා මා හිතනවා ඉඩම් පිළිබඳ ජනතාවගේ ප්‍රශ්නේ දිත් ඉඩම් පිළිබඳ ඇති වෙන ජාතික ප්‍රශ්නේ දිත් ඉඩම් පිළිබඳ ඇති වෙන සංවර්ධන පිළිබඳ ප්‍රශ්න විනාකරණය කර හැකි වන්නේ ශක්තිමත් ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සකස් කිරීම. ඒක අපි කරන්නම්. හැබැයි මම නෙවෙයි ඕගොල්ලෝ. අපි හැමදාමත් දැන් අපෙන් අහනවා මේ ඔයගොල්ලෝ කවුද කරන්නේ කියලා. කවුද කරන්න කියලා අහන ගොඩක් අයගේ ඔළුවේ තියෙන්නේ ඔක්කොම කරන්නේ ඇමති කියන එක. එහෙනම් කවුද කරන්නේ කියලා? හැම රටකම ලෝකයේ ඒ ඒ ශාස්ත්‍රයන් පිළිබඳ නිපුණතාවයේ තියෙන ඒ පිළිබඳව අධ්‍යාපනයේ තිබෙන ඒ පිළිබඳව අධ්‍යක්ෂින් තියෙන එක්ස්පර්ට්ලා ඉන්නවා. රජයක කාර්යභාරය මොකද්ද? දරාර අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒකද? එයා නැගිටින්නේ නැත්නම් රූපායන් නැහැ. එයා කුසිකර්ම ඇමති වෙන්නේ නැත්නම් නේද? ගොයන් මුල උඩට එනවා පැලේ යටට යනවා මේ වගේ. එහෙම නෙවෙයිනේ. මේ හැම විෂයක් පිළිබඳ එක්ස්පර්ට්ලා ඉන්නවා. ජාතික ජනබලවේගය ආණ්ඩුවේ විශේෂත්වය වන්නේ එක්ස්පර්ට් ලගේ සහාය ලබාගෙන නිසි සැලැස්මට රට පරිවර්තනය කිරීම. ප්‍රථම අපේ අපේක්ෂාව. එනිසා මම මෙතන කාර්යභාරය දී ඔබට විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටසට අපි සහාය දෙන්න කියලා අපි ඉල්ලනවා. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ තිබෙන්නේ ඒ ඔක්කොම ගන්න කරන්න කලින් බලය ලබා ගත යුතුයි. නැතුව වෙන්නේ. ඉතින් දැන් ලොකු සාකච්ඡාවක් තියෙනවා ජනාධිපති ඡන්දෙද මහා ඡන්දෙද කියලා. නමුත් මේ මැතිවරණ කොමිසම විසින් තා නිශ්චිතව විවස්ථානුකූලව උන්ට පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති වර්ණ පැවැත්විය යුතු දින ප්‍රකාශයට පත් කරා. සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර ජනාධිපති වර්ණ පැවැත්විය යුතුයි කියලා. ඉතින් අපි අපේක්ෂා කරන බොහෝ දුරට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 ජනාධිපති ඡන්දෙ. ඒ කියන්නේ මේ අවුරුදු ඔක්තෝබර් වෙනකොට අලුත් ආණ්ඩුව. අපි අපේක්ෂාව තියෙන්නේ අන්නේ අලුත් ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බවට පත් කරගන්නේ කොහොමද? අලුත් ආණ්ඩුවක් ඔක්තෝබර් වල හැබැයි ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බවට පත් කරගන්නේ කොහොමද කියන අභියෝගය අපිට තිබෙනවා. ඔබ දන්නවා මේ සිද්ධ වෙන්නේ යන්නේ ලංකා දේශපාලනේ විශාලතම හැරවුම. විශාලතම හැරවුම. අපේ රටේ දේශපාලනේ සාම්ප්‍රදායික ලෙස දීර්ඝ කාලයක් ඔහේ ගලාගෙන ආවා. පවුල් 11ක් අතේ මේ දේශපාලන බලය කේන්ද්‍ර වෙන්න පටන් ගත්තා. නිකන් අපි ගත්තොත් 47 සේනානායක 50 දශක ආරම්භය දක්වා 60-65 ආයි සේනානායක 56 ඉඳන් 65 දක්වා බණ්ඩාරනායක 77 ඉඳන් 89 දක්වා ජයවර්ධන දැන් එයාගේ බෑන නැවත 94 ඉඳන් 2005 දක්වා බණ්ඩාරනායක මේ ආදී පවුල් පහක් තමයි මේ අවුරුදු 76ම අපේ රටේ දේශපාලන බලය හසුරුවලා තියෙන්නේ. හැබැයි රටේ ජාතික වශයෙන් විතරක් නෙවෙයි ප්‍රාදේශීය වශයෙන් ඔබ ගිහිල්ලා බලන්න. මට මතකයි මේ ඇතුළේ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා කිව්වා ඒගොල්ලන්ගේ පවුල් වල දේශපාලන ඉතිහාසයට අවුරුදු 98යි කිව්වා. තව අවුරුදු දෙකකින් පවුලේ දේශපාලන සෙන්චරි එනවා. මං කියන අපේ රටේ මුළු දේශපාලනයම ජාතික වශයෙන් බැලුවත් ප්‍රාදේශීය වශයෙන් බැලුවත් මේ උත්සාහ 11ක් පවුල් අතරේ සංකේන්ද්‍ර වෙලා තිබෙනවා. ඒගොල්ලගේ මහජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්ස්ප්‍රස් කරගන්න. ඒ පවුල් 11 සහ ඒලොගල වට එකතු වෙන චෞර වලල්ලක් විසින් නේද මහජනගේ ධනෙ එක්ස්ප්‍රස් කරගන්න. නීතිය සලකන්නේ නැහැ. අපරාධවල යෙදෙනවා. මද්රව්වේ පාතාලේ සෙල්ල මෙහෙම තිබෙනවා. රජයේ වැදගත් ස්ථාන සියල්ල හසුරන්නේ ඒගොල්ලෝ මත තබගෙන. ඒගොල්ලෝට අයින චෞර වලල්ලක්. එනිසා මොකද සිද්ධ වුනේ? දීර්ඝ කාලයක් ඉතා කුඩා කණ්ඩායමක් අතේ පරපුරු කණ්ඩායමක් අතේ අපේ මුළු දේශපාලන බලයත් රාජ්‍යාන්තර තිර වෙලා තියෙනවා. මේ අවුරුද්දේ අපේ උත්සාහය තිබෙන්නේ අන්න ඉතා කුඩා කණ්ඩායමක් අත ගොනු වී තිබෙන දේශපාලන බලය පොදු ජනයාගේ ව්‍යාපාරයක් අතට මාරු කරගත යුතුයි. කාට හරි හිතනවා තව ටිකක් දීලා බලමු වගේ හිතනවා. මම මීට වඩා බලන්න දෙයක් නැහැ. මම කියන්නේ අපි මේක මාරු කරගත යුතුයි. හැබැයි ඒක සරල නැහැ. විශාල අභියෝගයක්. අපි ඒක දන්න විශාල අභියෝගයක්. ඔබට තීරණ ඇති මේ දවස්වල මොනතරම් කලබල වෙනවද ඒගොල්ලෝ කියන එක. අපේ අතින් ප්‍රකාශයට පත් වෙන වචනයක අරුත මාරු කරමින් දේශපාලන අධිකරණ සාමාන්‍යගත විවස්ථාදායක විධායක අධිකරණ කියන බලය ගම දක්වා විමධ්‍යගත කළ යුතුයි කියන කොට ඒක අර්ථකථනය කරන්නේ කොහොමද? ඒක අලුත් සංකල්ප ඒක වැරදි එකක් නෙවෙයි. කියන්නේ ජනතා පරමා ඒ කියන්නේ පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාව ගාව විවස්ථාදායක විධායක අධිකරණ බලයේ තියෙන ජනතාව ගාව අපේ විවස්ථාවේ තියෙන
පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මොකද කරන්නේ? ජනතාව ජනතාව විසින් තෝරාපත් කරලද, එකනේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ විධායක කොටස ජනතාව විසින් තෝරාපත් කරන ලබන ව්‍යවස්ථාදායක සභාවකට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක කොටස, එකනේ ජනතාවගේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින් තෝරා ගන්න ලද පාර්ලිමේන්තුවට, ජනතාවගේ විධායක බලයේ කොටස ජනතාව විසින් තෝරාපත් කරන ලබන විධායක ජනාධිපතිවරයෙකුට, ජනතාවගේ අධිකරණ බලයේ එම පාර්ලිමේන්තුව විසින් අනපනත්තලින් පිහිටවන ලද අධිකරණයක් වෙත පවරනවා. එනම් පවරලා තියෙන කාගේ බලයේ? ජනතාව ගාව තිබෙන බලය මහචන්දින් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත්, ජනාධිපති චන්දින් විධායක බලය ජනාධිපතිවරයාටත්, ඒ පිහිටවන ලද පාර්ලිමේන්තුවේ නීති සහ අනපනත් මණ්ඩලයේ අධිකරණ බලය අධිකරණයට පවරා දෙන්නේ. අවසාන වශයෙන් බලය තියෙන්නේ ජනතාව ගාව. අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ මේ ඉතා මධ්‍යගත තැන කේන්ද්‍ර වෙලා තියෙන මේ ජනතාවගේ බලය තවත් විමධ්‍යගත වී, ඕක තමයි සංකල්පය. ඒක දේශපාලන සංකල්පය. දැන් ඒකට දෙන අර්ථකථන මොකද්ද? JVP එක ගමේ නඩුහන් වෙනවා. පව් මේ කට්ටිය හොඳයි හරිද? يعني මේ තා වැදගත් දේශපාලන සංකල්පයක් කිව්වාම ඒක අර්ථකථනය කරන කොහොමද? JVP විසින් ගමේ නඩුහන් වෙනවා. මෙන්න මාර වැඩේ වෙන්නේ يعني විනිසුරුව වැඩක් යුතු වෙනවා. මම කියත මොන තරම් අතාර්කික කරුණු වලට මේ පාලකයන් පිළිමිනවද? මේ කණ්ඩායම් පිළිමිනවද? එයි ඒගොල්ලන්ට තමන් පිළිබඳව තමන්ගේ අවිනිශ්චිතතාවය, තමන්ට තමන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව පියකට වෙලා තිබෙන. පහුගියද ඔබ දැක්කනම් පාර්ලිමේන්තුවේ හරණි മന്ത്രിවරී ඉලක්ක කරගෙන නේද? ආණ්ඩු කට්ටිය, සජබ කට්ටිය, ස්වාධීන වුණ අය කියන කට්ටිය මේ ඔක්කොම මොකද කරන්නේ? එකට ප්‍රහාරයක් එල්ල කරනවා. පැහැදිලි ඔක්කොම එකට ඉන්නවා. ඒගොල්ලෝ රැස්වීම පවත්වන එක එක වේදිකාවේ වෙන වෙනම, හැබැයි එක එක වේදිකාවේ වෙන වෙනම පැවැත්වුවත් එකට කතා වෙලා වගේ අපිට එරෙහිව මත ඉදිරිපත් කරනවා. එකෙන මොකද්ද මම මේ සරල උදාහරණ වලින් පෙන්වන්න හදන වෙන මොකුත් නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ බලය ගිලියාම වැළක්වීම සඳහා බොහෝ දේවල් කරනවා. ඒගොල්ලෝ එහෙම ලේසියෙන් අත්හරින්නේ නෑ. එයි ඒගොල්ලන්ට ආරක්ෂා කරගත යුතු බොහෝ දේවල් තියෙනවා. දේශපාලන අහිමි වුණොත් ඒගොල්ලන්ට, ඒකට දේශපාලන බලය අහිමි වුණොත් ඒගොල්ලන්ට විශාල දේවල් අහිමි වෙන්න තියෙනවා. එයි ඒගොල්ලන්ගේ මුළු අධිකාරි බලයත්, මුළු නීති විරෝධී ධනයත්, නීතියට වඩා උඩින් සිටීමක්, අපරාධවලින් සැඟවී සිටීමක්, මහජනයා යටපත් කොට ජීවත් වීමක්, මහජනයාට වඩා උඩින් ඉන්න සත්ත්ව කොටසය බවට පත්වීමක් මේ සියල්ල නිර්මාණය කළ තියෙන බලය විසින්. බලය අහිමි වුණොත් ඔවුන්ට හිතා ගන්නවත් බැ ඔවුන් කොහොමද සාමාන්‍ය පුරවැසියෙකුට ජීවත් වෙන්නේ කියලා. එයි සීයා, තාත්තා, මුණුබුරා නේද මේ පරම්පරා කීපයක්. එකනේ ඒක ස්වභාවිකයි අපිට කතකින්නේ. ඒ ඇතුළෙම ජීවත් වෙලා ආණ්ඩුවේ ගෙදරම ජීවත් වෙලා, ආණ්ඩුවේ වාහනෙම ගිහිල්ලා, ආණ්ඩුවේම තෙල් ගහගෙන, ආණ්ඩුවේම සිකුරිටි එකක් තියාගෙන, ආණ්ඩුවේම කෑම ටික කාලා, ආණ්ඩුවේම වතුර ටික බීලා පරම්පරා තුන ජීවත් වෙන මොනවා වේද? ඒක ජීර්ණේ වෙනවා. ඒක ජීවිතේ ඒක. දැන් ඒගොල්ලන්ට ආපුවා මේක අහිමි වෙනවා කියලා තරජනයක් අවුත් මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ට හිතා ගන්නවත් බැහැ. දැන් ඔය ගොඩක් අය එහෙමයි. ලයිට් බිල ආණ්ඩුවේ, වතුර බිල ආණ්ඩුවේ, වාහන ආණ්ඩුවේ, තෙල් ආණ්ඩුවේ, ගෙදර ආණ්ඩුවෙන්, ආහාර ආණ්ඩුවෙන් ඔක්කොම ආණ්ඩුවෙන් අර නිකන් අර ඇත්තටම මම නම් හිතන්නේ මේ බැරි නම් අපි මොනවා හරි කරන්න පොඩි සමාජ ආරක්ෂණ අරමුදලක් හදලා ඒකෙන් බලාගමු බැරි නම්. එමෙතු විශේෂ කොට බලන්න ඕනේ. මම මේ කියන්න හදන්නේ ඉස්සෙල්ලා මුළු ජීවිතේම මේ ආණ්ඩුවත් එක්ක යැපුණු දේශපාලන බලය විසින් පෝෂණය කරගත්තු ජීවිතයක් තියෙනවා. ඒක අහිම්වීම හිතා ගන්නවත් බැරි දෙයක්. අපි පෙරදුනොත් මෙහෙමමයි. පවුවදත් අපි මේ විදිහට වැඩ කරනවා. ඒගොල්ලෝ පෙරදුණු. ඒගොල්ලෝ හිතා ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ පෙරදීම වැළක්වා ගැනීම සඳහා, අපගේ ජයග්‍රහණය වළක්වා ගැනීම සඳහා කළ හැකි සියල්ල කරනවා. තව මාස 4 මාරක් වගේ නේද කාලයක් තිබෙන්නේ. මේ කාලෙ සියලු දේ කරනවා. දැන් මොකද අපි කරන්නේ? අපි විවිධ වයස් කාණ්ඩ ඇතුළේ අපි ඇති. හැබැයි මම හිතනවා අපේ ජීවිත කාලය ගත වෙන වැදගත් තීරණාත්මක මාස 4 තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. අපි අත්තරින් නැතුව, පසුබහින්නේ නැතුව, අකර්මණ්‍ය වෙන්නේ නැතුව, ධෛර්ය සම්පන්න අපි මුහුණ දුන්නොත් අපිට මේක ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න පුළුවන්. අපි සතුව තියෙන බලය ඔබගේ ශක්තිය විතරයි. ඒකයි මම ආරම්භයේදීම කිව්වේ. දෙගිඩියාවක් තියෙනවා. මේ දෙගිඩියාව පහව යනවා. මේ සිය ගණනක් ඉන්න මිනිඳුරුවන් මෙතෙන්ද සහභාගි වෙලා අපිට දක්වන අනුග්‍රහයෙන්, සහයෝගයෙන් පෙන්වුම් කරන්න මොකද්ද? දෙගිඩියාවකට පත් විය යුතු නෑ. ජයග්‍රහණය කළ හැකි කරමු. හැබැයි ඒක අපේ රටේ එක අධියරක්,
එකාදීරයක් මේ මාසතා හමාර ජයග්‍රහණය කිරීම එකාදීරයක්. හැබැයි ජයග්‍රහණය සියල්ල විසඳෙයිද? අපි කියන්නේ ජාතික ජන බලවේගය අතර බලය ලබා ගැනීම. ඒ කියන්නේ අවසානය නෙවෙයි, අපේ රට ගොඩනැගීමේ ආරම්භය.